ගරුවනි අපි හැමෝටම ඉතින් මෙච්චර තමයි අපි හැමෝටම කවදා හරි මෙහෙන් යන්න සිද්ධ වෙනවා අද වල්ලිගේ වාරය හෙට තවත් කෙනෙක්ගේ මේ විද්‍ය අතරින් එහා මහ විශාල ලෝකයක් තියෙනවා අපි දුන්න පුහුණුවයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයයි මේ ළමයින්ට තියෙනවා ඇයි මේ අඬන්නේ අපි සුභපතම කඳුලින් තොරව සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපි හැමෝටම කරුණාවන්තයි ජේසු පීටර් මට ලැබුණු උත්තරේ මේකයි. ඔය දරුවා යන්න ඕනේ. ඔයාගේ මිනිසුන් අතරට. මේ ඔයාගේ මාමා. පේදු. මේ සබස්තන්ගේ දුවද. මඩවට බාලන මේ මෙච්චර. දැන් මේ අඳුරන්නත් බෑනේ මන්ද. එන්න. ගොඩ
I'm a trunk of it, I didn't see like none. But yeah, I got a hit of hunger. Pita Ponsa Mahaloke Sir Unge Sia, Udu Gate, a film a picker, full level white, you do. Dambal and Depa Ruvisi Pahai, Tihai Mulu Gama Mong Raja What do you mean he's swagging? Desia Panasatra. Desia Panasatra. What do you mean? What do you mean? Umbay him at a bad. Bahu Yanka does it? Me? Mumudulali Pasaleva Kapang. I put a burand in nothing. Happy Parati? I will not bang over. I just want to take him a burger la windipa. He got his bite. We have to Malaga to Salu in Paca Dugurla, he sat with him. Evan Jesse, how the Arcunis? Happy Sebastian Gill. Delamate Baba. Malu atti walta gyan wedi ne ba Come fedi Dio Bala pam walle diya ek lassana kella eke igena gatte eke mage leeli ba Agelele. Elle. Kedagane. Abhi yamu. Heenen dakinnavas. Mata ammala taasthalage masakayak nenne. Allah Dapang, Tatamuku, Mamamuku,
වල්ලි කියන්නේ පේදුරු ලේලි. අනේ මේ පේදුරු බං ඒ අnder ගෙන කතා කියන්නේ නැතුව මේ ඒකගේ තාත්තගෙන ඒකද කියලා දීපන්කො කිසු කතා කරන්න. දෙපස්යෙන් වගේ මාළු කාරේ මේ වැන්නේ ආයුපදින්නේ. ඔපේ ලොක්ක. මොඳ ඉන්න මා මෝරුක වාගේ. ගොඩ ඉන්න මෝරුක අතු දැනගෙන. අවදන්න ගොඩ ඉන්න මෝරා. මුදලා. හැමදාම ලෙල්ල මේ දිමුදලාලි පෙක්කොත්. දවසක් වෙන්දේසි අත් නැහැ. මොකද කරේ දැන්? මාළු කූඩේ අරන් ගිහින්ද? හැලුවා මෝද. අන්න මේ වගේ මිනිස්සු. බලාගේ අම්මායි අප්පායි එකතු වෙලා අලුත් පුරුවක් හැන්. අමේ මිනිස්සු නම් මේ දවස්වල hina වුණායක. ඒ වුණාට මාස දෙකකින් විතර දෙපත්තෙන් අලුත් පුරුවෙන් මෝද කියන. උඹලගේ අම්මා මාය අස ගෑණියේ. සෙබස්තියන් එක මෝද කිය. මොන රටේද ගෑනු මෝද යන්නේ? ඒ මිනිහට පිස්සු. ඔලේ තියෙන එක ගෑණියෙක් මෝද එක්ක යනවා. දලාරිට කැප්පෙන්න බෑනේ මාළුකාරයෙකු. මේ සුණා හේදාසල කිව්වේ මේ. මේක මුදලාලිගේ වැඩක් කියලා. ස්වාමී කිව්වා මේක දේව කැමැත්තක්. මොකද දෙපත්තෙන් මේ ආනික්ක කරේ කවදා සත පහක්වත් දාව කෙනෙක්. අමනම් කියන්නේ මූද කෝපම්. මොන රටේද ගෑනු මූද යන්නේ? බලය අම්මට දුන්නේ මූද නොගෑන්නේ. යන්ට ඔප්පු වෙච්චාවි. අයි බං උඹෝ ඇඳු මහවර කරන්නේ නැත්ද? නෑ. මෙන්න මෙරෙත් ඇඳ ගනින්. වල්ලියෝ. මෙහෙ වරෙන්.
ඊකේන ගනි රැට මූදු යනකොට මාළු කාරෙන්ට වේලා ගන්න ඕන මාමා එලි වෙනකම් බිලා ගෑනු 60ක් එක ලැග්ග මිනිහා උදේට කඩිය වගේ වැඩ බලහන්කො තව ඩිංගකින් අතංගෝ තරම් මූදු යන හැටි දැන් ඉතින් මං උදේ බත හදන්න බත මිසක් වෙන මොනවත් වැඩක් නැහැ කරෝලයි අච්චාරු එලෝලුව ඒ මොනවා තිබුණා තේ එකක් නම් නැතුවම බෑ මොකද මම්මේ මනුවෙලත් එක්ක යකෝ සෙබස්තියන් අයගේ අච්චුවමනේ කමක් නෑ පේදුර අයියේ බටයි මටයි වේල තම්බන්න දැන් ගෑනු දෙන්නෙක් ඈ මම්මේ පේදුර අයත් එක මූදු යන්නේ එකෝරුවෙන් ඇවිත් කාලා හිටහල්ලා අපෝය අපෝය අමුවෙම කෑහකෙද අද දැන් අයියා හොඳට කාවු බීපු මිනිහනේ බබීපන් අත කාලා ඉවරලත් බොන්න හෙට ඉඳන් මගේ වට්ටියේ ඒකිට පිළිගඳ හුරුවන එකන්වත් ඉන්න ඇරපා ගවුම හැදුණු කෙල්ලෝනේ තාම පැංගිරි වැඩි අනේ උඹ මොනවද මැනුවල් මේ ගෑනු ගැන දන්නේ බලහකු මේකෙ ගිහ කල මෝරලා තියෙන මේකෙ පටස් ගාලා පුරුදු වෙනවා මේ බඩ රසාව බැරි නම් දාලේ යන්නේ ආල් ලොකු මදර් කියාපු විදිහට නම් මේකිට කවදාකවත් බෑ ලෝකු දාන්න මොකද ඔල්ලොත් එක රැලේ වැටුණා මං කොල්ලෙක් එක කතාවට ගියේ නෑ මාමේ ඕන්න දිවේ කුරුසය අඳින්න යකෝ මාළුකාර ගෑනු පුකට ඉරව්ව වැටෙනකල් බුදියන්නේ නැහැ පොරුවෙන් ඉස්සලා මේ වැඩසුමේවර කරගන්නවා බුදිය ගත්තොත් ඉතින් හුලං Thank you.
කවුද මේ කොමලි? කැලලමයා. මේ බලා ගන්නවා. ගෑනුන්ට පුතානන්දන් උඹරි හපනබන්. හරි පටන් ගමු බලන්න. ආ වෙලෙන්ද මෙන්න මේ මාළුවත උගන් ලන්සුවත් යන. ඕනේ. 20යි. 20යි. 20යි විශිපා. 20යි 50. 20යි 50. 20යි 50. 20යි 70. 20යි 70. 20යි 70. 20යි 21යි. 20යි 21යි. 20යි 21යි ඇවරයි ඇවරයි. 20යි 21යි තුන්වරයි මුදල්ලි. ජොසි මේක දාගෙන වටියට. මැරෙන කල් ඉතින් මේකම තමයි. අම්බලව මනුවේ වල්ලි ඒරයිනේ මොහලා ඉන්නේ ලස්සන. යකෝ වල්ලි එක ගත්තාම ජෝසියා කටුබොයෙක් වගේ. හරි යන්න.
අරක නෑ මුල්ම දවසේ බිස්නස්. මේවට වෙනදාම නම් අල්ලන්න. පාද දෙරුව අපි කුඩම්මට කිව්වෝ යාලේ. රස්සාවක්. අරකද හිට දිහට ඇවිත් ඊට එක්ක කතා කළා. මං හිතලා බලන්න. පරිසං කරගන්න. මං එහෙම කරන්න. මුදලාලිට වගේ බෑ බොලව් අපට. අලියෝ. ඊගි රැස්පොට් එකේ ඉන්න දන්න ගෑණි. මඩුවෙන් හරි කමක් නෑ බං ඉගෙන ගත්ත දේ වටිනවා. උඹට ලෝගු නැතුණට කමක් නෑ වල්ලි. උඹේ ඔල්ලුවේ මාළු වට්ටේ තියෙනවා. උඹට ජේස් පීටයි වල්ලි. ජේස් පීට. බලන් ඉන්නත් දෙනකොම එකට අස්ත දවුවා. ඒතල සැල්ලක්. ඔක බලන් කියලා. අලුතෙන් කුසිය කැලිකුත් ගහන්න ඕනේ. Thank you.
නැන්දා මොකද ගැන දන්නවනේ මොනවද හිතන්නේ මම මොනව හිතන්නද බං මාළු කාරින්ට වෙන මොනවා වෙන්නේ මේවා ඉතින් මේ හැම ගෙදරකම තියෙන දේවල් තාත්තගෙන් දරුවන්ටයි තිබෙන්නේ ඇයි මොනවට හප්පා උඹ මෙහෙ ආවා ඉරාව පෑව වගේ වාසනාව අරන් ඇතිනම් මාරු කාලෝ කවද්ද මේ වගේ ලකේට හිටියේ ඇයි උන් ගෙවල් හදන්නේ නැත්තේ කල් පවතින්නේ නැහැ අපි තිදෙන් ජීවත් වෙන්නේ හිඟන මරේට කාලෙන් කාලට අපේ බඩු උකස ඇඳි ගෑවිලා මක බෑවිලා යනකම් අපි දන්නේ නෑ ඔබ දන්නවද බැල්ලේ ගෑණියෙක් දකින්න අකමැතිම දේ මොකද්ද කියලා මූදු ගිය තමන්ගේ එකෙක් මැරිලා ගොඩ ගහන එක ස්වාමි දරුවනේ මම ඒක එකපාරක් දැක්ක अमारे මංගොරුවට පේනවා උණ්ඩ මුකුත් නැහැ ඔරුව පිරෙන්න මාළු අහුවෙලා මේ තරම් කොටක් අපරාධිනේ බං මුදලාලිය ඔය සේරම මාළු ටිකයිස් තමා එත කවුද අයිස් මාළු ගන්න මාර ගැට්ටුවට එතත් ඒ අලුත් මාළු අපි වට්ටි වලට එකතු කරන් ගෙයින් ගෙට ගෙයින් විකුණමු නෙමෙයි මුදලාලිත් එක්කලා ඒව හරියන්නේ නැහැ මුදලාලි කියාලි සේරම මාළු ටික වෙන්දේසිය දාන්න ඕනේ කියලා අමා බරෙන්න බරෙන්න කරක් වෙන්න ඉස්සරලා මුදලාලිගේ බෝට්ටු වලට ආම්පන්න වලට ගිහම ඉවරයි. මම මාකට් එක ගත්ත මැදට අපුවත් ගන්නද? ලෙල්ල මේ මාළු වෙන්දේසි කරන්න ඕනේ. ඒක නේද? එතකොට අපේ මාළු වලට ලෙල්ල මේ ගෙවන්නේ හිඟෙන ගාන කවුරුත් දැනගන්නවනේ. කවුරුත් කැමති නැහැ කුණු කොල්ලට මාළු දෙන්න. හරි. මාත්‍යා කල්පනා කරලා සාධාරණයක් කරන්න. අපි අපේ කෙල්ලන්ට අත තියන්න එපයි කියන්නේ. 50ට 50 බෙදෙන එකයි සාධාරණ. නීතිය එහෙම නෙමෙයි. ඒක කමක් නැහැ. ඒක මං ගානේ දෙන chance එකක්. වැදතර විතරයි.
මොනවද කරන්න හැදුවේ? කාල් කාරින් කියනවා දැන්. අද ඔයාගේ පැත්ත. හැබැයි අමාරු වැටුනොත් අනිත් පැත්ත. මුන් වගේද ඔයා? ඉගෙන ගත්තු ගෑණි මොනවටද මාළු විකුණන්නේ? ආදර අපේ සුදම්මට ඔයාගෙන හුඟක් හොඳ කියලා තියෙනවා. අපේ ගෙදරින් පස්සාර. ළමයි බලාගන්න එක විතරයිනේ. ඔට රුපියල් 100ක් විතර පඩි ගෙවයි. මම වැල්ලේ ගෑනි. රස්සාවක් තියෙනවා. වාගේ කැමැත්තක් අලියෝ දැම්ම දැම්ම කාප්පු එකක් උතරයි. තර ඉස්සරහට මුලන්. ඌ යන මිනිස්සු ගෙදර නතර වුණාම උන්ගේ දෙලේ අරින්න වෙන්නේ අපිටමනේ. උන්ගේම වැටුනොත් අපි කපෝති. බය වෙන්න එපා බං. වාරකම් කියලා අපි ගෙදර ඉඳලා නැහනේ. මුදු හොඳ වෙච්ච එක මම බැස්සා. ඉතර කරදරයක් නැතුව අපිට කවදා ඉන්න පුළුවන් වෙයිද දේව මෑණියනි. අපේ මාළුන්ට හොඳ මිලක් හම්බෙන්නේ නැති කෙනේ මේ ප්‍රශ්නේ. මුදලාල්ලා අපිට වඩා තුන්තර ගුණක් හම්බ කරනවා. එන ගයිලා වල්ලියාගේ. ඔහුගේ අලුත් පොලේ අන්ත තම මාකට් එකේදී රෙන්ත කඩා ගන්න. උන් අපිව අල්ලේ නටවනවා බං. වල්ලියා හරි. මේ සමුපකාර යෝජනාව නම් හොඳයි. ඒක හරි. එතකොට අල්ලන්නෙත් අපි විකුණන්නෙත් අපි. මල අන්දේ වගේ. ගොඩේන පාර පේන්නේ නැහැ. මං ගණන් හදලා බැලුවා. අපිට අවුරුද්දකින් බෝට්ටුවක් ගන්න. එයා මුදලාල්ලා ගැටවලින් බේරෙන්න තියා එකම ක්‍රමය ඔච්චරයි. අම්මා. අර වරායට එහා අලුත් ජීවර යෝජනා කරමින් අපට අලුත් ගෙයක් ගත හැකි. හැමදාම පොල්ලත පළවල ඉන්න පුළන්ද නැන්ද? කඩොල් වලින් හත් ගේවල් ලයි පයිප වලින් වතුර හිතුවත ඔවත් වැඩද මාමේ? අර අප්පගේ දුවමනේ දෙබස් දැන් අය කරන්න ගියේ ඔය ටිකමයි වල්ලි. අනේ පරිස්සමෙන් උඹටත් උන්දර සිද්ධ වෙච්ච දේම සිද්ධ වේවි. ඔකිට බිස්සු යකෝ. අයිබම් මාළු වලන්ට උගන්වනද මඩන් වල? අලු කාර ඉතර වැල්ලි ඌදේ සද්ද ඇහෙන්න ඌදෝලුගේ ඉවදලෙන්න ඕන ඔය උළු ගෙවල් වල ඉඳගෙන පයිප් වතුර බීලා බෑ ඌදත් එක හරි හරිට නෑදකම් පවත්තන්න යෝජනා සමිතියේ මාකට් එකෙන් එහා මම නටක නෙවෙයි ඌදේ සද්ද දැන් දැත් ඇහෙන ඉස්සරහට තව හොඳ හොඳ දකින්න පුළුවන් මේ පේදුරු අයියේ ඔල්ලෝ ටික තව මේ රස්සාව වලට යන්න අපි වින්දටුන් වින්දවන්නේ නෑ බං මොනවා දුන්නේ බූදලි මාළු කාරයක් මැරෙනකොට දරුවන් ඉතුරු කරලා යන්නේ ණය ටික විතරයි මම බෝට්ටුවක් ගන්න කල්පනා කළේ අදෙයියේ නෙමෙයි බං බලාගෙන ඉඳාල්ලකෝ මං ගන්නවා බෝට්ටුවක් අපි ඔක්කොටම ඔබ ගණි රෙද්ද අපිට ඔව් අපිට මුන්ට මේවා තේරෙන්නේ නැහැ වල්ලියෝ මන කරුමේකටද මන් දන්නේ උඹටයි මටයි විතරක් මේවා තේරුම් ගියේ ඉරා කට විතරක් තිබුණට මදි බං මාළු කූරියේ කණ්ඩ ඕනේ නම් මාළු කූරියේ කල්ල ගන්න ඕනේ බෝට්ටුවත් හරියට ඒ වගේ තමයි ගෑණියෙක් වගේ කණ්ඩ ඕනේ නම් අල්ල ගන්න ඕනේ Oh.
කිරා පොලිසියට අහුවෙලා උට වෙඩි වැදිලා හුඟක් අමාරුයි. බඩු පෙන්වයි කියලා උඹට නඩු දාලා තියෙන. හොරබඩු සල්ලි ඔය පිටපු වෙලා අතට ගානක් එන වැඩක් අහුණා. උඹ ඔය විදිහටද බෝට්ටු ගන්න හැදුවේ? මොනවා කරන්නද? අනේ කිර හරිම මෝඩයි. මට නෙමෙයි අපිට. කියන්නේ මම මෙහෙ සෙට් වුණා කියලා. වෙනවා. මොකෝ මේ රැවිලා? ඊට මට හම්බෙන්න වෙලාව බලබලම හිටියේ මේ අපි දැක ඇද්ද තියා මාකට් එක ලම්පෝ පත් වෙනවා. අපි විතර මෙතන ඇටි කියලා. මොකෝ හදිසිය? ගාගේ මලගමට අපිට සල්ලිටක් ඕන නේද? ලොකු ගාණක් වෙන්නද? අපේ කොටයෙන් කපාගත්තට කමක් නැහැ. නෑ උන්නේ මම. මං එන්න අර පීටර් මහත්තයා කිව්ව රස්සාව. හොඳයි. මම මිනි පෙටි සාප්පුවට කියනනම් වැඩික කරන්න කියලා. මනෝ ஆயா
හැගුණා. මං බලට කියලා තියෙනවා නේද බලයි ගෑනු දක්කගෙන මෙහෙ ඉන්න එපා කියලා. ඈ මේ මගේ ලේලි මුදලාලි මහත්තය. නෝන මහත්තයලගේ වැඩපළ කරලා දෙන්න කියලා පීටර් මහත්තයම එක්ක ඉන්න කිව්වා. ජෙමි ජෙමි නෝන මහත්තයට එන්න කියපන්. මේ පීටර් නේ වෙවලා තියෙන වැඩට කිය. අරපන් අරපන් බලන්න මොන දෝකේ තියෙන්නේ කියලා. මේ ගෙදරට පය ගහන්න ඉස්සෙල්ලා මම දැනගන්න ඕනේ මොනවද ඔයාලා ගෙනියන්න ගේන්නේ කියලා. උඹ නම් මොනවා මොනවා හරි ගෙනත් තියෙන. අනිත් එවුන් එනකොට නූල් පොටක දෙයක් ගේන. එවුනාට යනකොට යන්නේ පොදි බැඳගෙන. එනකොට තියෙන සෝමාරිකම නෑ යනකොට. බලන්න එපා යා ගෑස්. ඒකටත් පලි නෝන. මොකක් තරම් අරේ. මේ නම වල්ලි කිව්වනේ. මේ තියෙන්නේ වල්ලිගේ කාමරේ. හැබැයි නිදාගන්න ඕනේ මගේ කාමරේ මදි. ඔය ලැප්ටොප් ටික මේක දාලා වැයට පැදුර අරන් ඇවිල්ලා මගේ ඇඳලා නිදාගන්න. කොයිතරම් අගේද කියලා උඹලා ඉතින් මාළුකාරයෝනේ පිළිගන්න හැදයක් උඹලට නෑනේ උඹ දන්නවද මගේ වියදම් පිරිමහ ගන්නේ මේ කිරි සල්ලි වලින් මට වෙන වැඩක් නැද්ද ඔයාලව කරගන්න මං කැමති නැහැ මාත් ඉරිච්ච ඇඳුම් අඳිනවා ලැජ්ජිතුනනේ පිස්සු මුදලාලි මහත්තයා තේගිස අපිට රුපියල් 6000ක් ණය දීලා තියෙනවා දැල්වලට එතකොට කොල්ලෙලි වලට එන්න දෙන්න 5600 කොල්ලෙලි වලට තේගි
සප්පු අප්‍රේල් මාසෙ නම් පොල් ලෙවල් එක ගෙවලා නෑ. උඹේ අච්චිට හාල් කරන් දෙපා. හ්ම්? නෑ බෑනින්. බල්ලන් නිකමටවත් මට දැන්නුව අය. මු කී වතාවක් මෙහෙම කනේ රින්ගන්නද? ඔර හැටි කරේ. මීට පස්සේ වලේසු වෙන්නේ. දැන් අපිට ගිණුම් පොතක් තියෙනවනේ. මේ ළමේ අද මගේ හිග මුදල් හොද ටික බලන්න ඕනේ. මේ කාරණා. මම මේක අසේ නයි පොලොව නෑ. මගේ කලින් පවුලගේ දාලා බලන්න ඔය මානේ ඔය ළමයාගේ නම් ඔය ළමයා මොකද කරන්නේ විකුණනවා කිව්වා එක් මගේ බෙල්ලේ දාගත්ත එකේ උඹගේ බෙල්ලත් එක්ක කපාවේ ඕක කොල්ලට හොඳයි විකුණලා සල්ලි ටික කොහෙද ගහගන්නේ ඒ ටිකට කෙලින්දත් ඔයාගේ බෙල්ල කපාවි මෙන්න මේකේ ගණදුම් ටික හොයලා බලනවා මට තව හුඟක් මේකේ සල්ලි තියෙනක් අවශ්‍ය කරගන්න මම ගොනා වගේ ඔය මාළුකාරන්ට සල්ලි දීලා තියෙනවා. බලය තාත්තත් කක්කොරක් ඔළුවේ තියාගෙන හිටපු පුතෙක් තමයි. මිනිහාය හිතේ හොඳට තිබුණා. තමන්ගේම කියලා ඔළුවක් අරගෙන මුදලාලි කෙනෙක් වෙන්න. මුදලාලි මහත්තයාගේ තාත්තත් ඒ කාලේ අපේ තාත්තා විදිහට හිටන්නේ. මහ පොයෝ. කොයි දේ වුණත් කරන විදිහක් තියෙනවනේ ළමයා. ඒ අතින් සෙබස්තියන් ගුණා. අපේ තාත්තා මොකද කළේ? හොඳට කරලා පැහිච්ච මුදලාලි කෙනෙක්ගේ දුවට හැදැම්මා. උන්ද සූරයා. ඊට පස්සේ පලාතම හොල්ලපු සල්ලිකාරය වුණා. බ්ලා තාත්තත් බොහොම හිත හොඳ මිනිස්සෙ. මට හිතෙන්නේ ඒ හොඳ කම තමයි උන්දගේ නපුර තිබ්බේ. නැත්නම් අපි ඔක්කොටම එක ගොල්ලේ ඉඳ තිබුණා.
අපේ පල්ලියේ මංගල දවසට සෙනඟ උතුරන. උස්ම ගන්නත් විදියක් නැති වෙච්ච. වීදි යන්නක් තියෙනවා. පූජාවට ඉන්නත් ඕන. කඩවිලි තුරුම්බල් බලන්න උඹට ආසාවක් නැති හැටි. අර අම්මේ මැණිකයි මංගල එනකම් බලන් ඉන්නේ එළියට බහි. මට ඕකේ වැඩක් නෑ. මං ගෙදර අස්පස් කරලා දාලා ඉන්න. අවුද සරකෙන මංගල්‍යනේ අස් කරගන්න බැරිය. මැණිකා බබල් ලැස්තිද? දැන්නේ වල්ලිගේ ලස්සන පීටර් මහත්තයා අනේ පා පීටර් මහත්තයා කවුරුද දැක්කොත් ආවද බලි මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා මට තවත් බලාගෙන ඉන්න බෑ තමද අපි හොඳට සැලකුවොතින් මේ වගේ හොඳට සලකන්න ඌ වැඩ කරන්නේ නැහැ. නැකට දිනේ කොද උත්තර මාතේ නිකන් බුරුවනේ කරන්නේ බොල් නෑනේ. ඈ? මම බිව්ව හරියට. ඉතින් මම හිමින් පොඩ පොඩ කොච්චර මෙහෙම જાති දුනත් මේ අපේ වයිතර කොහේද? ¿Qué te ves? ¿Para tratar la historia? ¿Cuál es la primera?
බොත්තන් නැති වෙයි. ඒ සම්තන මෑණියනේ. මෙහෙම සල්ලි වීසි කරන්නේ. බයිටියට මම මේව ගස් වලින් කඩනවා කියලා. තාත්තේ. සල්ලි තියෙන්නේ මිටි බඳින්න නෙවෙයි. බවන්න. ඒකට සල්ලි විසි කරන්න ඕනේ. වල්ලි. සල්ලි මිට තුනක් ඉවරයි. මට තේරෙන්නේ මේ වස්ස මුල කෙහෙම් මලක් කරන්න හදනවාද කියලා. ඌට මාළු සල්ලි පිළිගන්නයි. අහස අල්ලන්නේ ඌ සල්ලි මිසි කරන්නේ. කොළඹ බිල්ඩින් එකකට සල්ලි දානවා. අනේ මං දන්නේ. මට පේන්නේ එකයි. බාදීට හිඳෙන්න වගේ සේප්පුව හිඳෙනවා. යාමක් මිසක් වයේමක් නෑ. ඔහේ පලච්චදේ. මගේ බඩමාරු නම් වෙන කාටද දෙන්නේ? නැහිනම් අරේ මම මේවා දැන කියාගන්න එකත් හොඳයි. වල්ලි ඔන්න මම මැරුණයි කියලා හිතමු. මොන් කෙලින්ම මගේ මිනිය උලින් දුවන්නේ තේප්පුව ගාවට. ඉස්සර වෙච්ච එකට බූදලේ. වල්ලි ඔය තේප්පුවේ අර රත්තරම් බඩු තියෙන ලාච්චු ඇරගෙන හැටෙනවා. ගමන් හුටක් ගාලා මගේ උලන් ටික යයි. බට කාගේ පිහිටද දරුවා? මං ආපහු වැල්ලට එනවා. වැල්ලට? මාළු පිළි අහුලන්නද? මේ ටික තමුන් තියා ගන්නවා. අනේ මුදලාලි මහත්තයෝ, මං හොරකම් කරා කියලා හිතාවි. බබයි වෙන්න එපා. මං අපේ පෙරකදෝරු මහත්තයට කියලා මේකට ලියවිල්ලක් හදලා දෙන්න. එතකොට මම උන්නක් මලත් ආයෙ කාටවත් මේකට අයිතිවාසිකම් කියන්න බෑ. බබයි නැතුව තියාගන්න. ඉතින් ඇයි මේ? මට ලෙන්ගතුකම හොඳට තේරෙනවා ළමයි. මේකේ එකෙක්වත් නැහැ මාගෙන දැකීම. මේ දරුවා මාව බලාගත්තේ රස්සාවට බලාගන්නවා වගේ නෙවෙයි. මං සතුටෙන් දෙන දෙන්නම ඔක තියාගන්න.
සේරම ලෑස්ති කරලා තියෙන. මේ අයිට කියන ගෙදරයි බලන්න ඕනේ කියලා. මාත් එක්කම යන්න පුළුවන්. අවසර ඉන්න පුළුවන් නේ. හිට දවසම අපි. අපේ ගෙදර නැවතුණයි කියලා වාට නරකක් උනේ නැහෙනි. අනේ නේ. හේරු මලන් ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. ඇත්තම කියනවා නම් වාට අපේ ගෙදර හැම කෙනෙක්ම ආදරෙයි. මම හැමෝටම ලැංගතු. මට මං වට අලුත් ගවුම කරන් දෙන්න. ඔය විදියට ගෙදර යන්න බෑ. අපි ඉස්සරහ හරිනේ. කොහොමද ගැලවෙන්නේ? වනිකන් මහ බොහෝ දේවල්. ගමේ මිනිස්සු වර්ගයේ ජීවත් වෙන්න තියනවා නම් කොච්චර හොඳද? මේ මිනිස්සුන්ගේ ජීවිත හරිම දුෂ්කරයි. ඒ තවක් අනේ මගේ දුක්පත් අම්මයි තාත්තයි මං ගැන කොයි තරම් හීන මවාද මං හරි බයෙන් හිටියේ මට ඒ හීන හැබෑ කරගන්න බැරි වේ කියලා. අපේ තාත්තා නිතරම ඒ අය මතක් කරනවා. සෙබස්ටියන් හරිම ධෛර්යවන්තයි. තාත්තා විතරක් නෙවෙයි අපේ අම්මා. ඔයා හරි දියුණු වෙන හැම මිනිහෙක් පිටිපස්සෙම ගෑණියෙක් ඉන්නවා. ඔගේ අම්මත් ඒ වගේ. ඔයාට පිළිගන්නවද? මම ඇත්තම කියන්නම්. ඔයා ඒ ජාතියේ ගෑණියෙක්. අපි මේ ක්‍රමය
සම්පූර්ණයෙන්ම කන පිට බෙල්ලා. උරු අයිති වෙනුනේ මාළුකාරයෙක්ට. ඔයාමට ආදරේ කරනවා. මොනවද අපිට කරන්න බැරි? ඕනවදියා. මහත්තයාගේ පරස්තාවත් හරියාගෙන එන්නේ. හේරත් ලයිනවා කියලා තියෙන්නේ. අර ගෑන් ළමයාත් එනවා. පීටර් මහත්තයා. පීටර් මහත්තයා ගෙදරත් නැන්නේ. එන්නේ සමානකින්නේ. ඒගොල්ලෝ ඒවා දන්නවා බල්ලි. සල්ලිකාරයෝ. ඔය එන්නේ අපේ තරම් බල්ලයා. මමි මේ ඉන්නේ පීටගේ මහලුකු ආයනේ වැඩේම මෙයාගේ වර්ණනාව තමයි ඔන්න මං කියලා තියන්නේ අපි මැරි කියලා ගියාට පස්සේ අපි මෙයාවත් එක්ක යමු අපෝ වල්ලි නැතුවත් මගේ අත කැඩනවා වගේ තියෙයි වල්ලි අපි හදාගත්ත දරුවා එයා අපිත් එක්ක මෙහි ඉන්න ඕනේ එයා කසාදයක් බඳපු දවසක වුණත් එයාගේ ස්වාමි පුරුෂයත් එක්ක වුණත් මෙහෙ ඉන්න ඕනිය. රේන්දකාර ඊයේ පෙරේද තටු ආපු එංගලන්ත සුද්දන්ට වැඩිය සුද්දෝ මුන් සල්ලි ගොඩවල් වල පීන එක තමයි උන්ගේ සන්තෝෂය. මට මේ කටයුත්ත ගැන සැකයි වල්ලි. අපට වඩා සල්ලි කාරයෝ. මොකද මේ පීටර් පස්සේ මේ ලවන්නේ. මේ කාණ්ඩ පාලයා එහෙම ලේසියෙන් තම්බන්න හම්බෙන්නේ නැහැ. අපේ කියත්තරම උන් ගිව්ව කොහොමද බා වටින්නේ වැල්ලෙ ගෑනු මුහුදයි ඉවාලලයි ඉගෙන ගන්න උන්ට පුළුවන් මිනිහෙක්ගේ ඇහි එල්ලි අල්ලලා උගේ නාඩි වැටෙන හැටි කියන්න දෙලම යගේ හිම හිත ගිහිල්ලා නැද්ද කාටවත් ඈ මන් දන්නේ ඔයගොල්ලන්ගේ හැටි මයික කියන්න ලැජ්ජ වෙන්න එපා මං උදව් කරන්න මන් දන්නා නෑ වැල්ල කිල්ලන්ගේ හැටි මේ බල්ල කොට
කිහෙල් ගොබිය දෙනා වගේ උස් මහත් වෙන. අයිය හත්තිය. ඊට පස්සේ මිනිස්සු ගන්නවා. අනේ මුදලාල්. ලැජ්ජාවක් නේ මේක මොකද්ද ලැජ්ජාව එංගලන්තිකයයි එහෙදි පීටර් පැටියෙක් උපදී අම්මක මූ තමයි මිනිහා සීයාගේ මුළු පුරා එතකොට රෙජිස්ටර් එක මං ගත්තේ කොළඹ ගෙන්දගම් පොලව පැකිච්චි වගේ කපුට මොළ වැල්ලඹලට තේරෙන්නේ නෑ බං කරපුවන් ආයෙ හෙල්ලෙන්ද හම්බෙන්නේ නැහැ. ඌ අද වැටලා ඉන්න තත්ත්වයේ හැටියට මේක හතර මහා නිධානයක්. ඌ මේක අත්තරේට. පිට උදෙම පිටත් වෙමු. ළමයි කියන්න ඕනේ නැහැ. Thank you.
කල්යාණ ලොකු මද ඉන්නවද? ඔව් ඉන්නවා. මට පොඩ්ඩක් වාඩි වෙන්න. මොකද මේ හදිසියෙන් මං කැමති මද අපහු මෙහාට එන්න. ඔයා මොකවත් කරදරයක් කරගත්තද? නෑ එහෙම දෙයක් නෙවෙයි. එහෙනම් ඔයා ගෙදර යන්න. මාවයි තිමහට. ඔයා දැන් පුංචි ළමෙක් නෙමෙයිනේ. ඔයා දන්නවනේ. ඔයාගේ වයසේ ළමයි අපි මෙහෙ නවත්ත ගන්න නැති කිත්තේ. මන්ට හයක් හතරක් නොතරෙන වයසේදී මාව මෙහාට ගෙනාවා. මං අකමැත්තෙන් වුණත් මට මෙහෙන් යන්න සිද්ධ වුණා. මං අද ආවේ කැමැත්තෙන්. මට එදා මට මේකෙන් පිටස්තර ලෝකයක් ගැන කිව්වා. මා මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ. මං කැමති සිස්ටර් කෙනෙක් වෙන්න. අපිට ලෝකෙ ආපසට කරකවන්න බෑ දරුවා. අපි ජීවිතේට මූණ දෙන්න ඕන. මුදලාලියා එහෙනම් තත්ති අපේකම කපනවා මට සෑකට මොනදින්
බනා නැන්දි මගේ දරුවෝ. ඔබ මේ වැල්ලේ. ඔබට කිසි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ අපි ඉන්නකම්. බාගයක් බීලා තිබ්බ කරින් ගන්න හදන. ඉන්න තමයි මාළු කාර. අත ටිකක් ඇලවෙලා ඉඳ හම්බා. ඇලවෙලා. රස්සාවට යන්න බෑ. අත ටිකක් ගෙදර ආස්පස් කරගෙන ඉඳි. වලවගේ මාකට් රෝට් එකපාරටම පයින්න ඕනේ. අම්මේ වලව් වෙන වුණාම වැල්ලට බහලා තියෙන්නේ. ටක්කේටම ඕකේ වලව්ගේදී උඹලාව රෝස් කරගෙන ඇති. නොදකින් වෙසි. අපේ කටවල් හොඳව බලව වැල්ලියන්ගේ කුකේ උලන්. බයිම පටන් ගත්තා. එයම් බල ගෑනිය උඹට නම් ඔලේ හොඳ නෑ. හැබැයි මගේ ගෑනිට මේ වගේ මැරෙන්න ඉඩ දෙයිය. එතකොට ඔබට ඕනේ හැබැයි මිනිහ. සෙබස්තියන්, කිරා, උන් හැබැයි මිනිස්සු නෙමෙයි. මේ මම මාළු වට්ටි ගිහ තියාගත්ත හැබැයි මිනිස්සු මොනනම් මන් දැකලාද? මම මැනුවල් අයගෙන වැරදි විදිහට හිතුවේ නෑ. මට දැන් තේරෙනවා. හැබැයි මිනිස්සු කවුද කියලා. නැන්දහට ගෙදර ඉන්න. මම යන්නම් මාර්කට්. ඔව් දර්සියෝ. ඔබ දවස් දෙකක් තුනක් ගෙදර හිටපන්. වල්ලිය ඔක්කොම බලාගනි. පිස්සුද මං කෙල්ල. මේක මේ පොඩි ඇමැක්තිය. මගේ රස්සාව බාර ගන්න උඹට තව හුඟක් කල් තියෙනවා. පෙට්ටිය බුදියගෙන බලපල්ලට යන මට තව කොච්චර කල් තියෙනවා? එතකල් මම මාර්කට් යන අපිට බෝට්ටුවක් නැති කරුණේ. බෝට්ටුවක් තිබ්බනම් කෙලින්ම කල්පරම් මාර්කට් උට අල්ලන්නේ. නොකරන දේවල් ගැන කතා නොකර හිටපම වල්ලියෝ. ඈ බම් මිනිස්සු. වල්ලි ගියදා ඉඳලා කියෝ කියෝ හිටියෝ බෝට්ටු ගැන කතාව නේද? කියවන්න නම් කාටද බැරි බං. ඔක කුරන්ත ගියාම නේ අවාරුව. අමාරු කියලා අපි නොකර හිටියේ නෑනේ. ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් වල්ලි. අපි මේ මිනිස්සු ලව ඉතුරු කරවන්න නොවිඳනා දුක් විඳා. ඒත් ඒක හරි ගියේ නෑ. උන් ටික දුර යගේ වැඩේ අතෑරියා. ඇයි? උලන්නේ බෑ මිනිස්සුන බඩගින්ද? ඔබ කණ්ඩ වෙලක් හොයාගන්න බැරි මිනිහ කොහොමද තව ඉතුරු කරන්නේ? ඔය බෝට්ටු කතාව හීනයක්. මා මූසල හීනයක්. මාළුකාරයෝ වලපල්ලට යවන හිණක් ඕක. වැහැයි කියන එකක් මට තේරෙන්නේ. නමුත් උත්සාහ කරගන්න.
විකුණන්නද කියන්නද? විකුණන්න. ආ, ඇත්තම කියන්න ඕන. පොලිසියට කියන්න නෙමෙයි, ඒක මම දැනගෙන ඉන්නේ කොහොඳයි නැත්නම් ප්‍රශ්නේ කරදරේ තියෙන්නේ. ඇයි උඹ මාව හැම වෙට නාවේ? මෙතේ ගියාරං එවිත් කියන්න නැති වුණේ උඹට බෝට් වා ගන්න ඕන බව. හැබැයිම උඹ මේක හොරකම් කළාද? නෑ. මට මුදලාලි තියාගේ දුන්නේ. අපිට මෙලමයක් කියන දේ විශ්වාස කරන්න වෙනවා. බලාපන් උඹේ හිතුවක් කරගමින් දවිත් නස්පත්තිය. යකෝ. ගෑණියක් නම් ගෑණියෙක් විදිහට හිටපන්. වැඩේ කරන නම් උඹලා මට දොස් කියන්නේ නෑනේ. ආ පීටර්. වාඩි වෙන්න. මොනවද පීටර්ට මේ ගැන කියන්න තියෙන්නේ? එයා එහෙම කියනවා නම් ඉතින් එච්චරයි. තාත්තා තෑගි දෙන්නේ. අපේ ගෙදරදී නම් එයා අතින් හොරකමක් කරලා නෑ. හොඳයි, බොහොම හොඳයි. අපි එසේනම් මේක මෙතෙන් ඉවර කර දමු නේද? ඊට මුදලට කොහොම ස්තුති බලන්නද කියලා මම දන්නේ නැහැ. ඔයා ගියපු එක අහලා තාත්තා හුඟක් කනගාටු වුණා. මරත් මුදලාලි මහත ගැන්දුකයි. ඔයා දන්නවද තාත්තගේ අපේ අමාරුවත් නරක් වුණා ඒක අහලා? මම මුදලාලි ගැන දෙයියන්ට යාඥා කරන්නේ. මොකද්ද මේ කරගන්න වැඩ? වාඩි වෙන්න. මේක මගේ අලුත් බිස්නස් එක. පටන් ගත්ත විතරයි. ඒ ආයෙමත් මාකට් යන්න. ඇයි මේ තරම් ඉක්මන් වෙන්නේ? ඒ ගෑන්ට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවයි කිව්වහම මං වෙන මොනව කරන්නද? තාත්තා නැතුණෙන් පස්සේ මට මේව දාලා ඉන්න බැරි වුණා. මං හිතාගෙන ඇයි මට එන්න කිව්වේ? මොකටද මේ තරම් දුක් විඳින්නේ? මං එදා කරපු යෝජනාවමයි ඔයාට අද කරන්නෙත්. මං දෙන්නම් ඔයා ඉල්ලන හැම දෙයක්ම. ඒකට දැන් පරක්කු වැඩි නේද පිටර් නැද්ද? අපේ තාත්තගේ වැඩ කටයුතු කළා වගේ ඔයාට බැරිද බලවුවේ නැවතිලා මගේ වැඩ කටයුතු බාර අරගෙන වැඩ කරන්න. මුළු බිස්නස් එකම මම ඔයාලට බාර දුන්නා. අපිට මෝටර් බෝට්ටුවක් ගන්න අපිට කෙනෙක් අස්සම් කරන්න ඕන. පුළුවන් නම් ඒකට උදව් කර. කොහොම වුණත් මම හිතාගෙන ඉන්නේ මුළු වාලියම විකුණන්න. කවුරු හරි මේ හිසරන්නේ මගෙන් ගන්නව නම් මට කියන්න. වාලිය විකුණනවා? ට්‍රෝලර් එක ගන්න. ඒක පිට වඩා හොඳ ලොකු බිස්නස් එකක්. මට කැමති නම් පුළුවන් මට එකතු වෙන්න. මට ඒව ලොකු නෑ. කල්පනා කරන අපේ මිනිස්සු ගැන උන්ට තනාවට ඇත්තියෙනවා. මං ඔය වැඩේට කැමති නෑ. කෙනෙක් ඉදිමෙන්න ඕන ඇඟිල්ල තරම අඩු තරමින් ටිකක් ඉන්න මං වාඩිය විකුණන කල්පක්. උත්ලන තරම්පරාවටම මේ මිනිස්සු හම්බ කරා. දැන්වත් මේ මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න. මල්ලි මං කතා කරන්න ඔය කවුරුත් වෙනුවෙන් නෙමෙයි. මං කතා කරන්නේ ඔයා ගැන. ඒක ඔයාගේ ප්‍රශ්නේ. ඔයාට කාගෙන්වත් වැඩක් නෑ තමයි. හැබැයි තාත්තා හිටියනම් කවදාවත් ඔය දෙක කරන්නත් දෙන්නේ
බලන්න දෙවිද බලලා අත්තෝනි මොනින්දගේ පිටෙන් උනාට අඩුවේ ඕසමඩ දියවල සරවනා මාළුත් කෑම හොඳයි මාළු මොසනට අපි එතන යාකර උන්දා පිට කියලා වැඩක් නෑ බම්බල්ලි වේදුරු හිතුවත් කරනවා විශ්වාසෙන් හිටපු මාළුකාඩු උන් තමයි උලන් සැරෝනාම කොහේ හරි වැල්ලකට වෙලා මාරියා වඩු වෙන කල්ලි මගේ හිතට නම් හරිම නෑ තේරෙන් නැද්ද උන්දා වල දාන්න ඕනේ ආපහු බලය මං දවස් දෙකක් ඔරුවේ බුදියාවේ නෑ හතරක් දෙහක් කොලං කරපු මිනිහ හෙව්වා හිස්සතෙන් ආවේ එන්නතු මම මූදේ පදිංචි වෙන්න උඹල හවුල උඹ තනියෙන් ආවේ උඹ බදාගෙන අඳයි කියලා හිතාගෙනද දැක්ක මමත් මූදේ මලන මීට වැඩි හොඳ ඒතොල තනියෙන් මල මේ හැත්ත මාව මරාගෙන කන්න හදනවා යකෝ මට අහේමයි
කොපි එකක් නැද්ද මට කන්න ටිකක් ගෙනත් දෙන්න මඟුල් කණ්ඩ ඉදිරි මාමව අරේ මාළුන්ට කණ්ඩ දාලා ඇවිත් මෙහෙන් අපෙන් කන්ද ඉල්ලන්නේ බෝට්ටුවක් තියෙනවා අපි යනවා මිනිහ හොයාගෙන අපි ඔව් බයි මමයි ජොස්මෙන්ද වගේ මටත් පිස්සුනේ හොඳයි හොඳ මල එක මිනිහයි නැතුව උඹ හදන මිනි තුනක් මාළුන්ට කන්න දාන්න ඒ අපිට බැරි වුණොත් නේ ඇයි අපිට බැරි වෙන්නේ උඹ හිතන්නේ මම මුස්ලි ගැනීම කියලාද මගේ අම්මා මගේ තාත්තා මරාගත්තේ නෑ මගේ අම්මා මුස්ලිෙක් නෙවෙයි කර්ම තිබෙවෙනින් එන තුපිට එන ගහන්න ඕනේ පොඩ්ඩේ මෝද අක්කලම් කරන්න මන් දන්නේ නෑ බං. ඔය කොල්ලෑවරු නම් මං රෝල තුන් පාරක් දෙමනවා. රුමුණියට රෝල දෙනකොට මං දන්න මං යන්න ඕනේ ඊසානෙට කියලා. ඒ හුදස්සේ මං කොහොමද මහමුදේ අත හොයාගන්නේ? ඒ මනුස්ස. යම යම හරි. එපා එපා. එපා මනුල් ගෑණියකගේ කුමාරියා මූද යන්න.
මේ පිටින් වීද මත ගෙවලායි තියෙන්නේ. මේකයි හොඳම වෙන්නේ. මිනිය මගේ මාමා. පෙට්ටියට මං ගෙවන්න. අපිට මේ. අලි. වැඩි ඔක්කොම මම බලාගන්න. හැබැයි වීද මං ගෙලා තියෙන්නේ. හැටියට තමයි වැඩි. කරපු දවල්ට බොහොම ස්තුතියි මම. මේ දේවල් මම කරන්නේ. මගෙන් මොකක් හරි කරන්න තියෙනවා නම් කියන්න. ඔබද මොකද කරන්නේ? හැමදාම කරපු දේ තමයි. මුත්තක් නේ. මොකද? එනස් මිනිහෙක් වෙන්න ඕනේ. මේ තාත්තා මැරුණට පස්සේ මං හැදුනේ. මං වැටුණ බව ඇත්ත. මං තාමත් ඉස්සර වගේමයි. හිතන්න ඔයාගෙනමයි. අපේ ජීවිත. කරුණා කරලා මට මගේ පාඩු ඉන්න දෙන්න මහත්තය. මං ඔයාව අමතක කරන්නේ නෑ. මට ඔයාව ඕනේ. ලෝල මහත්තයත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්න. වන්දිම. ඔයා දැනගත්තොත් හොඳයි. මුදලාලි කෙනෙක් මගේ මේ වාඩි ඉල්ලලා තියෙනවා. අපිට කොයි මුදලාලිත් එකයි මහත්තයෝ? ඒ මුදලාලි මේ ඔරු ටික අරගෙන වෙන වාඩියකට යන්න පුළුවන්. ඔරු විකුණන්න? බිස්නස් කියන්නේ ඒකට තමයි. ඔහෙලා විකුණු බිස්නස්.
සුන්දර පොන්සෝ. තමුසේ මං හිතුවාට වඩා මොදයක්. තමුසේ හිතුවාද තමුසේ මේ ඔරු ටික විකුණන කල් මේ මිනිස්සු බලන් ඉඳී කියලා. පිටිකාටු පැල්ලි නෑ. තමුසගේ තාත්තා තමුසේ රෙවාගේ වසලේ අවුරුදු ගානක් මේ මිනිස්ස තමුසේ පරම්පරාවල් පෝසත් ඒකි කුණේවත් කියන්නේ නැතුව දැන් මේ ඔරු ටික විකුණන්න හදනවානේ. ඔරු මගේ ඕන එකක් මට කරන්න පුළුවන්. සෙබස්තියන්ගේ මරණයට වග කියන්නත් ඕනේ මගේ තාත්තා. ආගලි මේ මිනිසුන් තාත්තා පාවල දීලා මුදුන්නේ. ඉරි මහත්තයා ඔය එක්කුණේ මෙතන ගියොත් හොඳා. මම අපේ උඹලාගෙන ඔය පණ පිටින් හැම ගහන්න අන හොඳයි. නැත් අපි මේ ඔරු ගිනි තියනවා. ඒ! ඔලෝරි හරවපල්ලා.